වාර්ගික ගිනිපුපුරු නිවාදමමු වියරුව පරදා ලැබූ ජය අර්ථවත් කරමු යන තේමාවෙන් පැවැත්වූ වීදියේ කතිකාවත විරෝධතාව සංවිධාන කර තිබුණා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවතත් ක්‍රියාකාරී දේශපාලනයට ගෙනීමට උත්සාහ දරන පිරිස් මෙරට තුල ජාතිවාදයේ සහ ආගම්වාදයේ පතුරවන බව ඔවුන් මෙහිදී චෝදනා කළා. පසුව දරුවන් අතුරුදන් වූ බව පැවසෙන මව්පියන් පිරිසක්ද සාමකාමී උද්ඝෝෂණයක නිරත වුණා. ජාති විදාක සභාවේ මම මේ රටේ ජනවාර භාෂාව ජාතිය කීය කියන ප්‍රශ්නය ගැන පස්සේ මතක් කරා මම. මොකද මම කිව්වා නිල නවන මට්ටමේ මෛත්‍රී පරිශ්‍රයෙන් මෙතුමාට කිව්වේ නිල නවන මට්ටමේ මේ රටේ ජනවාර භාෂාව ජාතිය කීය කියන බර තත්ත්වය පවතිනවා. මොකද මොකද කියන්න කියලා ඇහුවා. කෙලිම ඇහුවා. ඉතින් මම කිව්වා මට නම් ප්‍රශ්නයක් නැහැ. ආනන්ද සමරකෝන් මහත්මයා සිංහල භාෂාවෙන් ලියලා ඒ වගේම දෙමළ භාෂාවෙන් පරිවර්තන කරලා ඒ තලයෙන්ම දෙමළෙන් කියනවා. නමෝ නමෝ ශ්‍රී ලංකා මාතා කියලා කියන එක අපි ශ්‍රී ලංකා තාය කියලා කියනවා ඉතින්. වෙනමනසක් නැතන. ඇත්තට දෙමළ ජනතාව දෙමළ භාෂාවෙන් ජාතිය කියනකොට රටගෙන අපිට අජීවක් ඇති වෙනවා. මෝඩයන්ට තේරෙන්නේ නැහැ ඒක. ඉන් අනතුරුව වුන් ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කර විසිර ගියා. නමෝ නමෝ